මම ඔය නාම රූප කියලා දෙනකොට එක කෑල්ලක් පොඩ්ඩක් මගහැරියා ඒ කෑල්ල මං කියලා දෙන්නම් ඒක මං හිතුවා ඉතින් කිව්වොත් නොතේරෙයි කියලා කිව්වේ නැත්තේ නාම ධර්ම පහයිනේ පහ වුණාට ඔතන ලක්ෂණ දෙකක් තියෙනවා මොකද්ද ලක්ෂණ දෙකක් තියෙනවා පළවෙනි ලක්ෂණය තමයි ඔය වැඩ පහ එකපාර වැඩ කරන්නේ එක දෙයයි ඒ කියන්නේ එකපාර හදන්නේ එක සිද්ධා සිද්ද එක තුනක් එකපාර හදන්නේ නෑ ඒකට පාලිය කියනවා ඒකාග්‍රතාව මොකද පළවෙනි ලක්ෂණය ඒකාග්‍රතාව දෙවෙනි ලක්ෂණය දැන් සිතක් හට අරගෙන අවසන් වෙනවනේ ආයි සිතක් හට ගන්නවනේ ඊළඟ සිතේදී අර පරණ සිතේ තිබ්බ දත්ත ටික තියනවද නැද්ද තියනවා ඒකනේ කිරිකස් මතක් වෙන්නේ පරණ ඒවා පැහැදිලිද ඒ කියන්නේ මේ සෑම සිතකම දත්ත අපි තැම්පත් කරගන්නවද නැද්ද තැම්පත් කරලා ඊළඟ සිත හදන්නේ ඒකෙන් කියන්නේ මේ සිත හදලා ඊළඟ සිත හදන්නේ මේ සිතේ දත්ත ටිකත් එක එක එකමයි පැහැදිලිද ඒ කියන්නේ දත්ත හෝමාරුවක් වෙනවද නැද්ද අපි දන්න දේවල් කියන්නේ මතකයන් කර්ම මේවා ඉස්සරහට සම්ප්‍රේෂණය වෙනවා ඉස්සරහට ඉස්සරහට යනවා සිතින් සිතට යනවා ඒකට කියනවා ජීවිතේන්ද්‍රිය මොකද ජීවිත ඉන්ද්‍රිය කියන්නේ පණ පණ කියලා හැදෙන්නේ මොකක්ද ශ්‍රියාලතාගේ 57 ජීවිතේ දැන් 1900 ගණන් වල ජීවිතේ දැන් තියෙන ජීවිතේ අතර සම්බන්ධයක් තියෙන නිසා තමයි ශ්‍රියාලතා කියුවේ මං ඉදත් හිටියා පෙරේදත් හිටියා අදත් හිටියා ඒ කියන්නේ යාගේ මතකයන් අතර සම්බන්ධයක් තියෙනවා. කියන්නේ දිගින් දිගට පැවැත්මක් අපිට පේනවා. එහෙම පැවැත්මක් නැහැ. ඒ පේන්නේ ඇයි? අර සම්බන්ධතාවය නිසා. ඒක හරියට මේ වගේ. ඩයරියක් මම ලියනවා කියලා හිතන්න. මගේ ඒ දිනදා ජීවිතය ගැන ඩයරියක් ලියනවා. පළවෙනි මම පිටුව ලියලා රෑ නිදා ගන්නකොට මිනිහෙක් ඇවිල්ලා මොකද කරන්නේ? ඒ පිටුව ඒ අත්තකරෙම වෙන ඩයරියක ලියලා ඒ වගේම ඩයරියක ලියලා එතනින් තියලා අර ඩයරිය උස්සනවා. ඔරිජිනල් එක. මන් දෙවෙනි දවසේ නැගිටලා හවස් වෙලා මේ මගේ ඩයරි එකේ හදාගෙන දෙවෙනි පිටුවත් ලියනවා දෙවෙනි දවසේ ලියනවා ඒ මිනිහා දෙවෙනි දවසේ ඉතරෑ මොකද කරන්නේ තව අලුත් පොතක් අරගෙන ඒ පිටු දෙකම ලියනවා අර පොත තියලා පිටු පොත් දෙකම උස්සනවා දැන් ඔරිජිනල් උස්සනවා ඊළඟ දවසේ මන් ලියනවා තුන්වෙනි පිටුව මගේ එකම ගිනව මම හතරවෙනි පිටුව හත්වෙනි පිටුව ඕන පිටු 30ක් විතර ලියව කියන්නේ කො මාසයක් ගියා මන් 30වෙනි පිටුව ලියන්නේ කීවෙනි පොතේද 30වෙනි පොතේ ඒත් මම හිතන්නේ මේ මගේ පළවෙනි පොතම තමයි කියලා. හැබැයි පළවෙනි පොතේ තිබ්බ දත්ත මේක නැද්ද? දෙවෙනි පොතේ දත්ත නැද්ද? තුන්වෙනි පොතේ දත්ත නැද්ද? සියලුම දත්ත නැද්ද? හැබැයි ඒ දත්ත මං රස් කරපු දත්තද? නෑ දත්ත මගේව තමයි මම ලියපු නෙවෙයි. ඒ ලියපු පොතුත් නෙවෙයි. ඒ ලියපු පෑනෙනුත් නෙවෙයි. ආ වෙනම දත්ත ටිකක්. හැබැයි මම රස් කරපු දත්ත වලට සමගාමීවම ආවද නැද්ද? අන්න ඒ වගේ තමයි සිත. මේ සිත හට ගන්නකොට අර පරණ දත්ත තියෙනවා. හැබැයි පරණ සිත් නැහැ. පරණ සිත් නැති වෙනවා. අලුතෙන් සිත හට ගන්නකොට දත්ත ටික ඉස්සරහට ඉස්සරහට චුදු සිතයි ප්‍රතිසන්දි සිතයි අතර සම්ප්‍රේෂණය වෙනවා දත්ත ටික. එතකොට විඥානයේ ඊළඟ භවයක ගිහින් ඉපදෙනවා කියන කතාව වැරදි. වැරදි නේද? ගැඹුරට කල්පනා කරන්න. විඥානයේ ඊළඟ භවයකට ගිහිල්ලා ඉපදෙන්නේ නැහැ. විඥානය යනු ධාතුවක්. මොකද්ද? ධාතුවක්. දැන් මෙයා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, විඥාන ධාතු. ඔය ධාතු ටික එකතුවක්. පැහැදිලිද? චුද්දාෂ්ටකයයි විඥානයයි. මේ ධාතු ටික ඔක්කොම මේ භවයේ අත්තරිනවා. පඨවි ආපෝ තේජෝ වායෝ අත්තරලා නෑ යන්නේ. ඔය ඇඟ නෙවෙයි ඊළඟට හැයන්නේ වෙන ඇඟකරනේ ඒ වගේම ඔය විඥාන නෙවෙයි යන්නේ වෙන විඥානයකට මෙතන විඥාන ධාතුවත් එක්ක ඒ පඨවි ආපෝ තේජෝ වායෝ නැති වෙනකොට යලිත් තැනක හට ගන්නවා හට ගන්න අතර මේ දෙක අතර සම්බන්ධයක් ගොඩ නැගිලා මේ දත්ත ටික සම්ප්‍රේෂණය වෙනවා අර ටිකට අරකට ඒක මෙතන ටෙලිපෝට් වෙලා අතන හට ගන්නවා ඒ විඥානේ වෙ ගිහිලා තියෙන්නේ කුමක්ද ගිහිලා තියෙන්නේ දත්ත ටික පමණයි.
විඥානයක් කියලා එකක් යනවා නම් ඒක ආත්ම වෙන්න එපා. ඒක සදාකාලික වෙන්න එපා. විඥාන කියලා එකක් ලෝකෙ ගමන් කරන්නේ නැහැ. දත්ත ටික යනවා පමණයි. දත්ත ටික සදාකාලික නැහැ. වැල්. ඒවත් වෙනස් වෙවි යන්නේ. දත්ත නිසා තමයි පෙරපුරුදු කර්ම තමන් කරපුවා තමන්ගේ හුරු වෙච්ච තමන්ගේ පෙරේතකම් ගොම්කම් ඔක්කොම මොනවද කර්ම ඒක ආගෙන් පුහුණු ධර්මය මේ පාරමිතා ඒක තමයි දත්ත හැබැයි පෙරණ පරණ ගණා නෙවෙයි දැන් ශ්‍රියා මේ මෙතන ඉපදිච්ච ශ්‍රියා නෙවෙයි ඉගිලි ඉස්සල භවයේ හිටියේ අපිට හිතන එයාම තමයි කියලා නෑ එයාගේ දත්ත ටික විතරයි තියෙන්නේ අපි එක රොබෝ කෙනෙක් හදලා එයාගේ මතකයන් ඔක්කොම අරගෙන එන රොබෝ කෙනෙක්ට දාලා අර රොබෝ විනාශ කරනවා දත්ත ටික විතරයි දැන් මේ. ඒතකොට අර රොබෝ මේ රොබෝ හිතන මම්ම තමයි අතන හිටියේ කියලා. ඇයි ඒ දත්ත ටික නිසානේ. එහෙනම් ඒ රොබෝත් නෙවෙයි ඉන්නේ මේ වෙන රොබෝ කෙනෙක්. ඒ වගේ තමයි මේ රොබෝත්. මේ රොබෝත් එහෙම තමයි. අන්න ඒ වගේ එකක් මේ. ඒතර බවයෙන් බවයට යන ආත්මයක් තියෙනවද? නැහැ. බවයෙන් බවයට යන විඥානයක් තියෙනවද? කොට්ටිම්ම බව පැවැත්මක් තියෙනවද? දත්ත හෝමාරු වක්කමනයි. दत्त संप्रेषण පුරාණ දත්තක් ඉවරයි නැවත දත්ත සම්ප්‍රේෂණයකුත් නැහැ නිබ්බන්ති දේරා යතයම් පදීපෝ පහර නෙවුනා වගේ නේ වෙනවා නිවිච්ච දැල කොහෙද යන්නේ කොහෙවත් යන්නේ ඒක ගති බලපත් වෙනවා පඨවි පඨවිත් එක්ක එකතු වෙනවා විඥාන ධාතුත් එක්ක එකතු වෙනවා එතකොට මම කියලා හදපු සංකල්පය එතන ඉන්නේ දිවලා දැනට තියෙනවා. ඇයි දැන් දන්නේ නැහැ තාම වැඩි. වෙන විදිහ දන්නේ නැහැ. ඒ කෑල්ල අල්ලගත්තේ නැහැනේ. අල්ලගන්න නැති තාක්කල් තියෙනවා යාට. පුනර්භවයක්. පුනර්භවයක් නැහැ කිව්වොත් වැරදිනේ. තියෙනවා. නොදන්න කෙනාට. දීගා ජාගර තෝරති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්දම්මං අවිජානතං. දීගෝ ජාගර තෝරති. දී ඒ කියන්නේ මොකද්ද? රාත්‍රිය දිගයි නිදි මරණ මිනිහට මෙදාගත්ත මිනිහට රාත්‍රියේ දිග මහන්සි වැඩි වෙච්ච මිනිහට ඇවිදින්න තියෙන දුර වැඩි පේනවා වැඩි ටික දුරක් වුණත් ඒක වැඩිපුර පේන ඒ වගේ තමයි දීගෝ බාලාන සංසාර මේ සංසාරේ දිගයි බාලයට නොදන්න මිනිහට ආයුබතක් තියෙනවා ඒ සද්දම්මං අවිජානතං ධර්මය දන්නේ නැති නිසා ධර්මය දන්නව නම් කොටයි කොටයි කියන්නේ නැහැ ආයුබදෙන්නේ නැහැ ඉපදෙන්නේ නැති වෙන රහස අජර ආමර වෙන රහස යමෙක් සියල්ල අතහැරලා නැවතුනොත් එයාට දේවල් හතරක් ලැබෙනවා
කිසිදා මහලු නොවන සදාකාලික තරුණකමක් හම්බ වෙනවා. කිසිදා ලෙඩ නොවන සදාකාලික නිරෝගී බවක් හම්බ වෙනවා. කිසිදා නොමියන අජරාමර බවක් හම්බ වෙනවා. දුකක් නැති විමුක්තියක් හම්බ වෙනවා. ගෙදර යනවා නම් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන කියලා කියන්නේ ඕකට නැවතීමට මොකක් නවත්තනොද දත් සම්ප්‍රේෂණය කිරීම නතර කරනවා ඇයි දැක්කා සිද්ධිය එහෙනම් බුද්ධ ධර්මයේ කියලා තියෙන්නේ වෙනස් කරන්න කියලා දකින්න කියලා දකින්න කියලා අපි දකින්නේ නැති එකේ ප්‍රශ්නේ තව ටිකක් සියුම් විදිහට දකින්න කිව්වට හරියි शक्ति जीवित इंद्रिय एक शक्ति एक विज्ञाने शक्ति विज्ञाने इद्रियट दत्त यवन शक्ति जीवित इंद्रिय शक्ति दकिन एक शक्ति एक स्वभावे सिद्धियाबड़ते इरे उदाला बेहल सिद्धिया मल पिपेन पारवेन वे सिद्धिया अभी ऐतिट अरगन विधवन इर उदावन बैनवा बेहलैन बैनवा इर पायन बैनवा वस वह बैनवा पायन बैनवा मिनी मीट मसहायर कली अणी ग्रीष्म मस दिखना होगा वह पटांग अणी अव्वेल अव्वट भाई वेसट भाई मुड़ी अव्वट बना वेसट भाई बस आई वेस अयो वेसट आई वह मन कल मैं मेन वह वेसट भाई पाया अव्वट भाई आई वेसट भाई अव मन वेसट वही तीन अव्वट पाया सिद्धवेन देंगे ओबे क्रियावली सिद्धवेन देंगे वेस्त रखे පෙනීම අයිතිර ගන්නවා ඇසීම අයිතිර ගන්නවා නාම ධර්ම අයිතිර ගන්නවා විඥාන ක්‍රියාකාරීත්වය අයිතිර ගන්නවා එතකොට ඔබට අයිතියට හම්බෙනවා මොකද්ද කර්මය ඒ වයිතිර ගන්නකොට මොකද්ද හම්බෙන්නේ කර්මය කර්මය කියන්නේ විඳවීම විඳීමත් ඒ ඇසේ තියෙනවා විඳීම විඳවීම දෙකම අයිතිර හම්බෙනවා ළමයා අයිති කර ගන්නකොටම කර්ම වෙන අයිති වෙලා ළමයා අත්හරිනකොට කර්මය අත්හැරිලා තේරෙනවද भौतिक स्वभाव अर मानसिक स्वभाव अरूपी स्वभाव धर्मोध नाट धर्म अवबोधनाट लमाय प्रश्न धर्म अवबोधन लम प्रश्न दम बैठ तेर यम दस तेरण लम खरे प्रश्न तेरुन प्रश्न दिन गिनगियो खतर गो तल तलया बल दिन गोमय නින්ද ගියම අපි මොකුත් දන්නේ නැහැ නේ වඩුව ගාව පුටු තියෙනවද වඩුව ගාව පුටු නැහැ ඒ වගේ විඥාණය තුළ දැනීමක් නැහැ පැහැදිලිද විඥාණය තුළ දැනීමක් පැහැදිලිද තියෙන හැකියාවක් වඩුව තුළ තියෙන හැකියාව පුටු හදන හැකියාව පුටු නැහැනේ විඥාණය තුළ දැනීම නැහැ දැනීම හදන හැකියාව තියෙන වඩුව ඉදලා හිටලා වැඩ නවත්තනවද නැද්ද आई मुल मतरा प्रश्न उत्तर दिन मन दवा
ඒක කියලා දෙන්නේ නැති මේ මොඩියුල්ට කියලා දෙන්න වැඩක් නැහැ අහන්න නැහැ පන්. කොහොම ඇහුවොත් මං කියලා දෙන්න. නිින්ද ගියා කියන්නේ වැඩ නවත්තරනේ. හීන පේනවා කියන්නේ එයා මොළය සමග යලි වැඩ පටන් අරගෙන. ආයි මොළය වැඩ පටන් කරගෙන. මතක් කර කර මතක් කර කර මතක් කර කර දෙන්න. ඒ කියන්නේ එයා බවාංග නැහැ. එයා වැඩ නවත්තලා නැහැ. බවාංග කියන්නේ වැඩ නවත්තලා. පැහැදිලිද? එයා වැඩ නවත්තලා නැහැ. පැහැදිලිද? හරි. තවනා ප්‍රශ්නේ. ඇහෙන්නේ. පුනරුත්පත්තිය නැහැ. පුනර්භවයක් තියෙනවා. ඔව්. එතකොට? එතකොට මගෙන් අහන්න මොකද්ද? පෙර ආත්මය ගැන කියන්නේ කොහොමද කියලා දාන්න. හරිද? දැන් මං කියවනේ අර ඩයරියේ 30 වෙනි පොතේ අර පළවෙනි පොතේ ඉඳන් වෙච්ච ඒවා තියෙනවා කියලා. ඔබගේ දැන් හට ගන්න හිතේ ඔබ අසංඛ්‍ය කල්ප ලක්ෂ ගානක් තිස්සේ එකතු කරපු දත්ත සියල්ලම තියෙනවා. ඒව දකින්න තරම් ඔබගේ සිහිය ප්‍රබල නැහැ. යම් දවසක ඔබගේ සිහිය ප්‍රබල වුණොත් ඔබට මතක් වෙනවා ඔබගේ පුංචි කාලය, ඔබගේ කිරිබීපු කාලය, ඔබගේ මෞසේ ඉන්නකොට ඒවා. මං කිව්වේ ආනාපානසතියේ. ඊට පස්සේ බව බඩට ආපු විදිය, ඊට පස්සේ ඒ කාලේ මැරිච්ච විදිය, ඒ කාලේ හිටපු විදිය, ගිය භවය, ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා භවය, භව 1000ක්, 10000ක්, ලක්ෂයක්, කෝටියක්. ඔබේ නිවාසානුස්සති කොහෙද තියෙන්නේ? මේ දැන් මේ සිත තුළ තියෙන්නේ. මේ සිත තුළ ওই සියලුම මතකයන් තියෙනවා. මතක් කරගන්න සිහිය නැහැ. පංච නීවරණ වැඩි. ආනාපානසතිය හොඳට පුහුණු වුණොත් මතක් කරගන්න පුළුවන්. කැමති නම් මං කියුවේ ඒක මතක් කරලෝ ආයෙ විඳවන්න යන්න එපා. දැන් මේ මතක තියෙන ටිකත් එක්කත් කොච්චර විඳවුද? අනේ බලන්නකෝ මගේ අතින් අල්ලගෙන අරුණා මේක උනා මේක උනා කියලා. දැන් අර කල්ප ගානකේ මතක් වුණොත් මරකිරිය වෙන අම්මා මරපුවා තාත්තා මරපුවා මතක් වෙනවද? එතකොට ආයෙ අප්ඩේට් වෙනවා පව්. පව් අප්ඩේට් වුණාම ආයෙ යන්න වෙනවා අපායෙ. එනසම මතක් කරන්න යන්න එපා. ඔයලා කරපුවා මතක් කරොත් මරකිරිය වෙයි. දැන් මේ එක මුණු පුරුම් මුණු පිළි එකත් අරගෙන බෑ. ඒ කාලේ කොච්චරේම් මැරලෙද්ද කොච්චරේම් ඉඳලා ඇද්දනේ? හෙ? ඒ මතක් කරන්න කියොත් එහෙම ඔක්කොම වඩා ප්‍රශ්නය මතක් කරන්න යන්න එපා. නැති ප්‍රශ්නය. දැන් පැහැදිලිද උත්තරේ?